අපක්ෂපාති සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ස්වර්ණවාහිනී ලයිව් ඇට් 7 අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල උසස් පෙළ විශිෂ්ටින්ගේ අනාගත ඉලක්ක රටට ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙන ඇත්තටම ලංකාවේ තාක්ෂණයේ ඉස්සර දියුණු කරන්න හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු මම කතිකාචාර්ය කෙනෙක් වෙන්න කැමතියි ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ අරමුණ අමාගේ ඊළඟ පරම්පරාවට අභියෝග නොකරන පුද්ගලෙක් දමල ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීමේ මහා කුමන්ත්‍රණය නිර්මාණය බුදු දහමට හිමි විය යුතු තැන වස්තාවේ පසුගිය දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය සංවර්ධන වැඩ කටයුතු රාශිය බාධා වුණා රට පුරාම ඒ බාධාව ඇති වුණා බස් තරඟය නැවතුණු තැන පසුගිය අගෝස්තු මාසයේ පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා. ඒ අනුව විභාගයට ඉදිරිපත් වූ 321469 දෙනෙකු අතුරින් සිසුන් 167907 දෙනෙකු සරසවි වරම් හිමි කරගෙන තිබෙනවා. විභාගයට පෙනී සිටි සිසුන් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමටත් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා. විෂය ධාරා 6ක් යටතේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානයේ හිමි කරගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා මහාවිද්‍යාලයේ කලණි සමුදා රාජපක්ෂයි. මේ ජයග්‍රහණයේ පළවෙනි ගෞරවයේ හිමි වෙන්න ඕනේ මගේ පාසලට. එදිනෙදා උගන්වපු දේවල් එදිනෙදා පාඩම් කළා. නැවත නැවතව පුනරීක්ෂණය කළා. තමන්ගේ ඉලක්කයක් ඇති කරගන්න, ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න තමන්ගේ උපරිම කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කරනවා. එමංශයේ දෙවනි ස්ථානයේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රවින්දු ශාෂික ඉලන්ගම්ගේ හිමි කරගත් අතර තෙවනි ස්ථානය මාතලේ සහිරා විද්‍යාලයේ එම්.ආර්.එම්. හකීම් කරීම්ට හිමි වුණා. භෞතික විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථමයා වුණේ කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ චතුණී හංසනී වසන්තා විජේගුණවර්ධන. විශ්වාස පෙළ විභාගය කියන්නේ ලේසි විභාගයක් නෙමෙයි. හොඳට වැඩ කරන්න ඕනේ, පාස් පේපර්ස් හොඳට කරන්න ඕනේ. හැමතිස්සෙම මේ විෂයන් වලට කැමැත්තෙන් කරාම කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳ ජයග්‍රහණ අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන්. ඒ මංශයේ දෙවනි ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමින්දු සුරාන් ලියනගේ හිමි කරගත් අතර තෙවනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවින්දු ජනිත් විජේසේකර හිමි කරගත්තා. වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්නයි. උසස් පෙළ පටන් ගත්ත දවස්වල ඉඳන්ම දිවයිනේ ප්‍රථම ස්ථානයක් වෙනුවෙන් ගුරුවරු අපිව මහන්සි කරා. ඒ සඳහා ලබා දුන්නු සහයෝගයට නමස්කාර පූර්වකව දීපත් කරනවා මේ වෙලාවේ. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උචිනි අයත්මා රණවීර වාණිජ අංශයේ දෙවනි ස්ථානයත් කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න තෙවනි ස්ථානයත් හිමි කරගත්තා. කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදී දම්යාද අල්විස් සමත් වුණා. ඒකනම් ඇත්තටම ගොඩක් අනපේක්ෂිත දෙයක්. මම නම් ඇත්තටම හිතුවේ නෑ කවදාවත් මේ වගේ රෑන්ක් එකක් ඊ කියලා. ගුරුවරුන් උගන්වන වෙලාවට ඒක අහන් ඉඳලා ග්‍රහණය කරගත්තාම ඊට පස්සෙ තින් වැඩ එච්චර නැහැනේ අපිට. එම විෂය ධාරාවෙන් දෙවනි ස්ථානයේ කුරුණෑගල මලියදේව බාලිකා මහාවිද්‍යාලයේ සිත්මි නිමාශී එදිරිසිංහ හිමි කරගත් අතර තෙවනි ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි පිටිගල හිමි කරගත්තා. ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රමුදිත යසස් පතිරත්න. තමන් දන්න දේ ඉගෙන ගත්තට පස්සේ දා පීරියඩ් එක ඉවරලා තව කෙනෙක්ට කියලා දෙන්න නොදන්න අය ඉන්නවා. එතකොට එයාටත් ඒක හොඳයි, තමන්ටත් ඒක ආශිර්වාදයක් වෙනවා. ඇත්තට මම එක අද්දකීමෙන් මම කියන්නේ අද මම කියලා දුන්න කට්ටියත් මට කියලා දුන්න කට්ටියත් අද හොඳ රැංගයක ඉන්නවා. දෙවනි ස්ථානය ආනන්ද විද්‍යාලයේම තරින්දු හේෂාන් හිමි කරගත් අතර නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන් තුන්වෙනි ස්ථානය හිමි කරගත්තා. ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට කඹුරුපිටිය නාරන්දිණිය මධ්‍ය මහාවිද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිපිරි සමත් වුණා. ඇත්තටම මම මේ ලැබූ ජයග්‍රහණය මගේ පාසල තුලින්මයි මම ලබා ගත්තේ. හැමදාම ඉස්කෝලේ තීබුරු දවස්වල හැමදාම ඇවිල්ලා අමාරු කරුණු ගුරුවරුන්ගෙන් අහගත්තා. එමංශයේ දෙවනි ස්ථානය සමන්තුරේ මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාලයේ එම්.බී. රීෂා මොහමඩ් හිමි කරගත් අතර තුන්වෙනි ස්ථානය දිනාගත්තේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන් කලක්මාල්. පසුගියදා උද්ගත වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵල සාගල රත්නායක ඇමතිතුමා අද පැවසුවා.
දෙනියාය මොරවක ප්‍රජා පොලිස් කමිටුව මගින් ප්‍රදේශයේ දිලිඳු පවුලකට අංග සම්පූර්ණ නිවසක් අද පරිත්‍යාග කළා. අමාත්‍ය සාගර රත්නායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනෙන් එක් එක් පොලිස් බල ප්‍රදේශවල අතිශය දිලිඳු පවුල් සඳහා නව නිවාස ලබා දෙනවා. ඔක්තෝබර් 26 වෙනිදා ආරම්භ වෙච්ච දේශපාලන අර්බුදයත් සමග වර්ෂ අවසානයේ නිසා විශේෂයෙන්ම සංවර්ධන වැඩ කටයුතු රාශියක් බාධා වුණා. රට පුරාම ඒ බාධා ඇති වුණා. විශාල සංවර්ධන ව්‍යාපෘති අපේ රජයේ මුදල් වලින් කරන ඒ විතරක් නෙවෙයි ආධාර මුදල් වලින් කරන ණය ආධාර මුදල් වලින් කරන මේ වගේ වැඩසටහන් ගොඩාක් බාධා වුණා. ඒ සමහරක්ව ඒ විදේශ රටවල් වලින් එන සමහරක්ව නැවත නොලැබෙන මට්ටමට පවා බාධා වුණා. ඉතින් ඒ වැඩසටහන් නැවතත් ආරම්භ කළා. දිරියට කරගෙන යන්න විශාල අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයට අමතරව අපි 2019-20 ආදි වර්ෂයෙන් සැලසුම් කළ තිබ වැඩ කටයුතුත් කරන අභියෝගයක් තියෙනවා. ඒ අභියෝග නමුත් අපි බාර අරගෙන දිරියට මේ රටේ සංවර්ධනය ඇති කරනවා. ඒ සංවර්ධනය විතරක් නෙවෙයි ජනතාවගේ ආර්ථික දියුණුවත් ඇති කරන්න කටයුතු කරනවා. බුදුදහමට හිමිතැන ව්‍යවස්ථාවට පමණක් සීමා නොවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ නොච්චියාගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින්. නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ලිඳවැවේ අනුරුද්ධ හිමියන්ට උතුරු මධ්‍යම දිශාවේ උප ප්‍රධාන සංඝනායක ධුරය ලැබීම නිමිත්තෙන් ඊයේ පසුරුවේ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. අපි දන්නවා අද කියවුණා බුදුදහමට ව්‍යවස්ථාවේ තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ කියලා ව්‍යාග්‍රාමතුම ප්‍රකාශ කළා. ව්‍යවස්ථාවේ තිබුණට මදි. මුත් අද හැමෝගෙම හදවත්වල අහන්නේ මේක මේ ආකාරයෙන් සිදු වෙනවා. එමනම් ඒ ව්‍යවස්ථානුකූලව අද වැඩ සිදු වෙනවාද කියන එක පිළිබඳව ඔබ කල්පනා කළ යුතු තියෙනවා. අපි අරගෙන සටන් කරලා දිනා ගන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාවකින් දිනා ගන්න පුළුවන් කියලා හිතනවා නම් මම හිතන්නේ ඒක හරි ක්‍රියාවක් කියලා. පසුගියදා සිදු කළ දේශපාලන කුමන්ත්‍රණය හරහා හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරීන් පවා ජනාධිපති අපේක්ෂකයින් වීම හිටපු ජනාධිපතිවරයා විසින්ම වැළැක්වූ බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා පවසනවා. ඒ කැකිරාව ප්‍රදේශයේදී. උදාගම්මාන වැඩසටහන යටතේ 145 වැනි සහ 146 වැනි උදාගම්මාන අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ නිවාස අධිකරි මමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති වර්ණයට නැවතත් වරක් හිටපු ජනාධිපතිතුමාට ඉල්ලන්න බෑ. ඒ නිසාම වේලාසනින් ජනාධිපති වර්ණයක් එන්නට පෙර අගමැති පුටුවේ බලය අතට අරගෙන කොහොම හරි තමාගේ ඊළඟ පරම්පරාවට අභියෝග නොකරන පුද්ගලයෙක් දමල ජනාධිපති වර්ණය ජයග්‍රහණය කරවීමේ මහා කුමන්ත්‍රණය නිර්මාණය කරනවා. ඇත්තෙන්ම කියනවා නම් වෙනත් වචනයකින් කියනවා නම් තමන්ගේම සහෝදරය ජනාධිපති අපේක්ෂකව වෙන එක වළක්වන. ගෙදරට ඔහොම නම් පිටෙහිල තමුන්නාන්සලට කොහොමද? දැන් අර පළු යනකම් බැන්නනේ රණසිංහ ප්‍රේමදාස පැතිතුමාට 94 වේදිකා ජීවිතුන් අතර නොසිටියා. පතුරු ගැහුවා නිවාස වැඩසටහන. උකුල් කූඩු හැදුවයි කිව්වා. නොම්බර විචාවක් කරයි කිව්වා. හැබැයි ලිමන් සිරිපාල සිල්වා මැතිතුමා ඇබිගට් සමුළුවට යනකොට රට වෙනුවෙන් ගෙනියනවා නිවාස වාර්තා. මන්ලඟ දැන් තියෙන ඒ වාර්තා. අපේ රටේ 78 83 අතර ගෙවල් 100,000 ගාණක් හදනවයි කියලා පොරොන්දු වෙලා 153,000ක්ම අපි හදලා තියෙනවා. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්නට විරාමෙන් අනතුරුව තවත් පුවත් රසක් බලාපොරොත්තු වන්න. කුඩාවැල්ල සිව්පුත්